ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශක ආනන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මීසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වීසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබීවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබීවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබීවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබීවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මියම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කොළඹ අට ලෙස්ලි රණගර මාවත නොම්බර දෙක පහ ජාතික නිවාසයේ පදිංචි ප්‍රියංකා ජයතිලක ඒ භාර්යාව විධානගේ ශකිලා ප්‍රියන්වදා ආදරණීය දියණිය පුබුදු පෙරේරා
ආදරණීය බෑණියනුවන් ඇතුළු පෞලේ පින්වන්ත පිරිස අපි මේ පින්වතුන්ට සද්ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ අපි පසුගිය සතියේ විශේෂ දේශනාවක් ආරම්භ කළා ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ රත විනීත සූත්‍රය 262 වෙනි පිටුවේ සංග්‍රහණ වෙලා තියෙන රත විනීත සූත්‍රය දේශනාව ආරම්භක කොටස අපි පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමේ කලන්දක නිවාපේ වැඩ වාසය කරනකොට කිඹුල්වත් නුවරින් භික්ෂුන් වහන්සේලා පිරිසක් වැඩම කළා ඒ පැමිණි පිරිසගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මොකද්ද කොහොමද සුවින් ඉන්නවද කියලා හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ පිරිසගෙන් ඇහුවේ නැහැ කොහොමද සුද්ධෝදන රයිතුමා සනීපෙන් ඉන්නවද අමිතෝදන රයිතුමා සනීපෙන් ඉන්නවද මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය සනීපෙන් ඉන්නවද එහිම ඇහුවේ නැහැ මොකද භාග්‍යතුන් වහන්සේ යම් කිසි කෙනෙකුගේ සුවදුක් විමසනවන ඒ විමසන්නේ ධර්ම ගරු භාවයේ භාග්‍යතුන් වහන්සේ කාගේ හරි ළඟට වඩිනවන ඒ භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ධර්ම ගරු භාවයේ භාග්‍යතුන් වහන්සේ ධර්මයට විතරයි ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ විලාවේ භික්ෂුන් වහන්සේලාගෙන් විශේෂ ප්‍රශ්නයක් අහනවා ඒ තමයි මහණිනි මේ කිඹුල්වත් නුවර දසකතා ලාභී තමනු දසකතා ලාභී මේ අන්නයවත් දසකතාවේ සමාදන් කරවන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවාද කියලා අහනවා මොකද්ද මේ දසකතා කියලා කියන්නේ පිටුතරි මේ ශාසනී යම්කිසි භික්ෂුවක් පෘථග්ජන භාවයේ ඉඳලා අරහත්ත්වයේ දක්වා අරගෙන යන මේ ශාසනී දියුණු භාවයට පත්වෙච්ච භික්ෂුවක් ළඟ තිබිය යුතු ගුණාංග 10ක් තියෙනවා අප්පිච්ච කතා සන්තුට්ටි කතා පවීයක කතා අසංසග්ග කතා ආරද්ධ වීරිය කතා වීරිය ආරම්භ කතා සීල කතා සමාධි කතා ප්‍රඥා කතා විමුක්ති කතා විමුක්ති ඥාන දර්ශන කතා කියලා මෙන්න මේ විදියට පිංගතුනි තියෙනවා කරුණු 10ක් මේ කාරණාවල් 10 යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් තුල දියුණු කරගත යුතු දියුණු කරගත හැකි විශේෂ කාරණාවල් 10ක් හැටියට හඳුන්වන්නට පුළුවන් භාග්‍යතුන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා මහණෙනි මේ කිඹුල්වත් නුවර ඉන්නවද තමන් දසකතා ලාභී ඒ වගේම තමයි අන් අයවත් දසකතාවේ සමාදන් කරවන යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවාද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා මොකද බුදුරජාණන් වහන්සේ මං අර කලින් කිව්වා ගියේ මේ සාසනීයදී උනත් මේ සාසනී දියුණුව ඇති කරවන පිරිස ගැන විතරයි විමසන්නේ දැන් එතන කරුණක් කියනවා සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තත්තසෝ සයන් දස්සනං කතාවත්තුනං ලාභී හෝති සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන් දසකතා ලාභී නමුත් පරං තත්තන ඕවදති න අනුශාසති අන් අයව දසකතා විහි සමාදන් කරවන්නේ නේ අල්පේච්ඡ භාවයට පත් කරවන්නේ නේ සන්තුට්ටි භාවයට පත් කරවන්නේ නේ විවේක භාවයට පත් කරවන්නේ නේ ඒ වගේ කතා පවත්වන්නේ නේ. එතකොට තමන් දසකතා ලාභී හැබැයි අන් අයව දසකතාවේ සමාදන් කරවන්නේ නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කිනා තමාට සුවදායකයි. හැබැයි අන් අයට අනුග්‍රහ කරන්නේ නේ. ඒ නිසා එවැනි භික්ෂුන් වහන්සේලා පිළිබඳ අහන්නේ නැහැ. මොකද න මයිහං සාසනස්ස වඩ්ඩිපක්කේ තිතෝති. මොකද ඒ අය මේ ශාසනීය දියුණු කිරීම පිණිස දායකත්වයේ දක්වන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි මේ ශාසනීය ඉන්න භික්ෂුන් වහන්සේලා
සිව්වණක් පිරිසගේම විශේෂම දායකත්වයේ තමයි තමන් යම්කිසි දියුණුවක් ලබනව වගේම මේ අන් අයවත් දියුණුවට පත්වෙන විදියට උපකාර කිරීම අන් අයවත් දියුණුවට පත්වෙන විදියට උපකාර කිරීම පිංගුතුනි මේ ශාසනයේ දියුණුවක් කොට සලකන්න පුළුවන් අර ඒ නිසානේ පිංගුතුනි මේ මහරහතන් වහන්සේලා රහත්භාවයට පත්වෙනෙන් පස්සේදි ධර්මී ඉගෙන ගන්නි මොකද ධර්මී ඉගෙන ගන්නේ උන්වහන්සේලා රහත්භාවයට පත් වුනාම ඒකට විශේෂම හේතුව තමයි උන්වහන්සේලා අනිත් ඉදිරි පරම්පරාවට ධර්මීය දායාද කිරීමට අනාගත පරම්පරාවට ධර්මීය දායාද කිරීම උදෙසා තමයි උන්වහන්සේලා ධර්මී ඉගෙන ගන්නෙ ඒකට කියනවා බණ්ඩාගාරික පරියප්තිය කියලා එතකොට බුදුහාමුදුරු මිනිමි තමන් දසකතාවෙහි සමාදන් වෙලා තියෙනවා හැබැයි අන් අයව දසකතාවේ සමාදන් කරවන්නේ නැත්නම් ඒ භික්ෂුන් වහන්සේලා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ හොඳින් ඉන්නවද කියලාවත් අහන්නේ නැහැලු හැබැයි සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා අනිත් භික්ෂුන් දසකතාවෙහි සමාදන් කරවනවා හැබැයි තමන් දසකතාවේ සමාදන් වෙන්නේ නැහැ යෝපන්න දස්සනං කතාවත්තුනම් අලාබී පරං තේහි ඕවදති තේන කතවත්ත සදිය නැත්තං කියලා පැහැදිලි කරලා තියෙනවා හරියට උපනන්දෝ සක්‍ය පුත්තෝ විය ද උපනන්ද තෙරුන් වහන්සේ සාක්‍ය පුත්‍රී තෙරුන් වහන්සේ ආන්ගේ වගේ අන් අයට උගන්වනවා හැබැයි තමන් තුළ දියුණුවක් වර්ධනය කරගන්නේ නැහැ තමන් ඒ පිළිබඳව ඇල්ම තමන් ඒ පිළිබඳ කැමැත්තක් දක්වන්නේ නැහැ ආන්න ඒක විශේෂ කාරණාවක් හැටියට සලකන්න පුළුවන් තීමනම් තමනුත් මේ කාරණාව දැනගන්නට ඕන අනිත් අයට පිහිටුවනකොට තමනුත් මේකේ පිහිටලා කටයුතු කරන්නට උනන්දුවක් ඇති කරගන්නට ඕන සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන්ගේ ළඟ දසකතාලාභී භාවයකුත් නැහැ ඒ වගේම තමයි අන් අයව දසකතාවේ සමාදන් කරවන්නෙත් නැහැ හරියට නිකන් ලාලුදායි තෙරුන් වහන්සේ වගේ ලාලුදායි තෙරුන් වහන්සේ තමන් මේ ගුණාංග 10 පිහිටලත් නැ දියුණුවක් ලබලත් නැ අන් අයවත් මේ ගුණාංග 10 හි දියුණුවක් පිහිටක් ලබල නැ ඊළඟට හතරවෙනි කෙනා තමයි තමනුත්ස කතාලාභී යෝපන සයන් දස්සනං කතාවත් උනං ලාභී මේ දස කතාවෙහි තමන් සමාදන් වෙලා ඉන ලබල ඉන්නවා පරම්පිතේහි ඕදති අන් අයවත් එහි සමාදන් කරවනවා එතකොට ඒ කෙනා තමන්ටත් හිතසුව පිණිස පවතිනවා අනුන්ටත් හිතසුව පිණිස පවතිනවා හරියට කවුරු වගේද සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වගේ ඇයි බුදුරජාණන් වහන්සේ ඒ අය පිළිබඳ තොරතුරු වහන්නේ හේතුව තමයි මයිහං සාසනස්ස වුඩ්ඩිපක්කේටි තෝති මේ මගේ ශාසනයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා ආන්න ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ ඒ අය පිළිබඳව කරුණු විමසන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකු පිළිබඳ තොරතුරක් විමසනවා නම් ඒ තොරතුරු විමසන්නේම තමනුත් දසකතාලාභී ඉවිතරක් නෙමේ අන් අයවත් දසකතාවේ සමාදන් කරවන ශාසනීය පිළිබඳ දියුණුවක් ඇති කරවන ශාසනීය පිළිබඳ උනන්දුවක් ඇති කරවන භික්ෂුන් වහන්සේලා පිළිබඳ විතරයි භාග්‍යවතුන් වහන්සේ පවා පැහැදීමෙන් ප්‍රසාදයෙන් කටයුතු කරන්නේ මොකද ඒ අයගෙන් තමයි මේ ශාසනයට පින් උතුණි ලොකු සේවාවක් වෙන්නේ දැන් අර දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා දැන් මේ ශාසනී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච භික්ෂුවක් ළඟ තිබිය යුතු ගුණාංග මොකද දැන් ගොඩාක් කාලවලට ශාසනික ප්‍රශ්නවලදී සමහර වෙලාවට සමහර දිනෙක ඒ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන්නේ ඒ ශාසනික ප්‍රශ්නවලට මෙදිහත් වෙන්නේ. සමහර වෙලාවට ඒව මග හරිනවා. සමහර වෙලාවට කාලානුරූපීව සුදුසු කාලේ නැති නිසාත් මග හරිනව වෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි මේ ශාසනී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම බලාපොරොත්තු වුණා මේ සිව්වණක් පිරිසකින් මේ ශාසනී දියුණු කරවන්න. කොහොමද දියුණු කරන්නේ දියුණු කරවන්නේ පිංගතුනි මේ ගල් මුල් කැටි පොළු වර්ගිර නෙවෙයි තද වචන වලින් කතා කරලා නෙවෙයි
බුදුරජාණන් වහන්සේ පිංගොතුනි දීගනිකායේ මහා පරිනිබ්බාන සූත්‍ර දෙවිනි පොතේ 176 වෙනි පිටුවේ භාග්‍යතුන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද එදා මාර්යා නිරංජනා නදී තීරේ අජපාල නුගර කුමුල සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සතියේ මාර්යා බුදුරජාණන් වහන්සේගේ ළඟට ආවා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට අභියෝගයක් කරනවා භාග්‍යතුන් වහන්සේගේ කෙලෙසිතක් වයන් අභියෝගයක් කරනවා පිංගුතුනේ වෙලාවේ බුදුරජාණන් වහන්සේට කියනවා ඇවිල්ලා දැන් භාග්‍යතුන් වහන්සේට බොහෝ කරදර කරා කරදර කරලා කරලා ඔය පදහන සූත්‍රයේ පිංගුතුනේ පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේට පිංගුතුනි බුදු වෙන්න කලින් බොහෝ කරදර කරා ඊට සදහන් කරනවා උන්වහන්සේට අභියෝග කරන්න උන්වහන්සේව අපහසුතාවයකට පත් කරවන්න පිංගුතුනි දස බිම්බරක් මාර්සෙනකක් ආවා කියලා දස බිම්බරක් කියන්නේ කොයිතරම් ප්‍රමාණයක්ද මේ මහ පොළොව වගේ දහ ගුණයක් මහ පොළොව වගේ දහ ගුණයක් විශාල මාර සේනාවක් එදා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ පදං වීරිය වඩන්න පටන් ගත්ත වෙලාවේ පිංගුතුනි බෝසතාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා බාද කළා ඒ සියල්ලක්ම පරාජයට පත් කළා භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනෙන් පස්සේදී දැන් අර හතුරු කමින් කරගන්න බැරි වෙච්ච දේ මාර්ය ඇවිල්ලා මිතුරු කමින් කරනවා කොහොමද ආනන්ද හාමුදුරුවන්ට කියනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මාර්ය ඇවිල්ලා මෙනි මෙහිම කියනවා අතකෝ ආනන්ද මාරෝ පාපිමා එකල්හි මාර්යා මේ පාපී මාර්යා ආනන්ද යේනාහං තේන උපසංකම්මි උපසංකම්මිත්වා ඒකමන්තං අට්ඨාසි මගේ ළඟට ඇවිල්ලා එකත්පසෙක හිඳගෙන මෙන්න මෙහෙම මට කියනවා පරිනිබ්බාතු දානි බන්තේ භගවා භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි දැන් මේ පිරිනිවන් පානා කාලයයි පරිනිබ්බාතු සුගතෝ සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා පරිනිබ්බාන කාලෝ දානි බන්තේ භගවතෝ භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පිරිනිවන් පාන කාලයයි හරියට නිකන් මොන වගේද මේක උදාහරණයකින් කියනවා නම් කවුරු හරි කෙනෙක් මිත්‍රෙක් ළඟ තමන්ගේ ළඟ ඉන්නකොට ආහාර ටික සූදානම් කරලා මතක් කරනවා මිත්‍රේ දැන් කෑම කමු නේද දැන් බඩගිනිත් ඇති නේද දැන් කෑම කන වෙලාව දැන් නා ගන්න වෙලාව දැන් නිදා ගන්න වෙලාව කියන්නේ කාට හරි ඒව මතක් කරනවා කියන්නේ මිත්‍ර භාවයෙන් මතක් කරන්නේ දැන් මාර්යා මිත්‍රෙක් වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ පරිනිබ්බාතු දානි බන්තේ භගවා භාග්‍යතුන් වහන්සේ දැන් මේ පිරිනිවන් පානාසේක්වා පරිනිබ්බාතු සුගතෝ සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා පරිනිබ්බාන කාලෝ දානි බන්තේ භගවතෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ පිරිනිවන් පාන කාලයයි හරියට දැන් මේ නාන කාලයයි දැන් මේ ආහාර ගන්න කාලයයි දැන් මේ නිදා ගන්න කාලයයි කියලා වගේ කාලය මතක් කරනවා මිත්‍රෙක් වගේ ඇවිල්ලා ආන් ඒ විලාවේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද හැමදෙරට කියනවා ආනන්දිදා මම පාපී මාරයට මෙනි මෙහෙම කිව්වා න තවාහං පාපිම පරිනිබ්බායි සාමි පාපී මාරය මම පිරිනිවන් පාන්නේ නැහැ යාව යම්තා මේ ශාසනේ මේ බික්කුණ ශාවකා භවිස්සන්ති භික්ෂුවක් මෙන්න මේවැනි තත්ත්වයකට පත් නොවෙන තාක්කල් මොන වගේ තත්ත්වයකටද වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නා සාමීචි පටිපන්නා අනුධම්මචාරිනෝ සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික්කිසන්ති දේසෙසන්ති පඤ්ඤපෙසන්ති පට්ඨපෙසන්ති විවරිසන්ති විභජිසන්ති උත්තානි කරිසන්ති ආනන්ද මම මේ ශාසනේ පිරිනිවන් මාරයට කිව්වා මේ ශාසනේ මම පිරිනිවන් පාන්නේ නැහැ වියත් විනීත විශාරද බහුශෘත ධම්මදර ධම්මානුධම්ම පටිපන්න සාමීචි පටිපන්න අනුධම්මචාරී ආචාර්ය ආචාර්යයන් වහන්සේලාගෙන් ධර්මී ඉගෙනගෙන සකං ආචාර්යකන් උග්ගහෙත්වා මිත්‍රිපිට කට්ට කතාව හරියට ඉගෙනගෙන දේශනා කරලා පනවලා පිහිටවලා විවර කරලා බෙදලා ඔසවල තියලා උපන්නා වූ අන්‍යමත ධර්ම කරුණු සහිතව සහ ධම්මේන සුනිග්ගහිතන් නිග්ගහෙත්වා ධර්ම කරුණු සහිතව මනාකොට නිග්‍රහ කරන භික්ෂුවක් පහළ වෙලා
ධර්ම දේශනා කරන තාක්කල් මහණෙනි මාර්යා මම් පිරිනිවන් පාන්නේ නැහැ කියලා එදා මාර්යාට බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එවැනි භික්ෂුණියක් පහළ වෙන තාක්කල් මාර්යා මම් පිරිනිවන් පාන්නේ නැහැ. එවැනි උපාසකේ පහළ වෙන තාක්කල් මාර්යා මම් පිරිනිවන් පාන්නේ නැහැ. එවැනි උපාසිකාවක් පහළ වෙන තාක්කල් මාර්යා මම් පිරිනිවන් පාන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි මේ ශාසනේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවකගෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා මේ ශාසනය අභිවෘද්ධිය. නමුත් අපේ නම් අද තියෙන මතය මොකද්ද? ධර්මීය කියලා කියන්නේ පහුරක් වගේ, ඒ පහුර හරියට ඉතර කරවීම සඳහා පාවිච්චි කරන දෙයක් වගේ. ඒ නිසා පහුර අපිට ඉතර කරන්න උදව් කරාම ඒ පහුර කරේ තියාගෙන නෑ යන්නේ නෑ වගේ මේ ධර්මීය පවත් හරින කියලයි අද නම් අපිට සමහර වෙලාවට උගන්වන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිසි තැනක පිංඔතුනි කියලා නෑ ධර්මියත් හරින්න කියලා. භාග්‍යවතුන් වහන්සේ කිසි වෙලාවක පිංඔතුනි දේශනා කරලා නෑ ධර්මියත් හරින්න කියලා. ධර්මයේ පිංඔතුනි හැම වෙලාවකම අල්ල ගන්නට ඕන. රහතන් වහන්සේලා තමයි ධර්මයට වැඩිපුරම ප්‍රිය. ඒ නිසා තමයි රහතන් වහන්සේලා පිංඔතුනි යම් තැනක යම් ධර්ම කරුණා සාකච්ඡා කරනවා නම් ඒ හැම ධර්ම කාරණාවක් මුන්වහන්සේලා ඉගෙන ගන්නේ. ඒ මොකක් නිසාද පිංඔතුරුන් වහන්සේලා ඉගෙන ගන්නේ? ධර්මයට ඒතරම් මනාප නිසා. එමනම් මේ ශාසනික දියුණුව ඇති කරවන, ශාසනයේ පිළිබඳ ඇල්මක් ඇතුව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා පිළිබඳ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පවා පිංඔතුනි විමසලා බලලා හොයලා තියෙනවා. ඒ කාරණාව පිංවත්නි අති විශේෂ කරුණක් ඇත්තටම. මොකද අපි මේ ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. මොකද අපි මේ ශාසනය වැරදි විදියට පාවිච්චි කරලා, අපි මේ ශාසනය විනාශකාරී විදියට පාවිච්චි කළා කටයුතු කරන එක නෙවෙයි කළ යුත්තේ. මේ ශාසනය රැකගන්න අවංක භාවයෙන් කටයුතු අපි කරන්නට ඕන. ඒක භික්ෂුවක් වෙන්න පුළුවන්, ඒක භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. ආන් ඒ විදිහට හිතලා පින්වතුනි අපි කටයුතු කරන්නට ඕන. හිතලා බලන්න පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය එක සුළු මොහොතක් විනාශ වෙන්නේ විදියට යම් කිසි කෙනෙක් කටයුතු කරොත් ඒ කෙනාට සංසාරේ පිංඔතුනි බුද්ධෝත්පාද කාල ගණනාවක් යනකන් ඒ කෙනාට ප්‍රතිඵලයක් ලබන්න බැරි වෙනවා මේ ශාසනය තුලින්. ඒ කියන්නේ බුද්ධ ශාසනයක් කියන එකක් අහන්නවත් දකින්න බැරි වෙනවා. අල්ප මාත්‍රයක් කර මේ ශාසනය විනාශ කරන්න යම් කිසි කෙනෙක් සහාය වෙනවා නම්, හැබැයි යම් කිසි කෙනෙක් එක සුළු මොහොතක් හරි සිතුවිලි මාත්‍රයක් හරි මේ සම්බුද්ධ ශාසනය බබලවන්න, ශාසනය දියුණු කරවන්න යම් කිසි කෙනෙක් කැප වෙනවා නම් ඒ කැප වෙන කෙනාට අප්‍රමාණ කුසල් පින් උතුණේ කෙනාට ලැබෙනවා. සසර පුරාවටම ඒ කෙනාට වැදගත් වෙන, සංසාරේ පුරාවටම සුගති සම්පත්ම ලබලා දෙන මහා විශාල පුණ්‍ය කර්මයක් පින් උතුණේ කෙනාට ලැබෙනවා. සම්බුද්ධ ශාසනයක් රැකගන්න කරන මෙහෙය විහෙස නිසාම ඒක පිංඔතුණ අති විශේෂ කරුණා. දැන් බලන්න අපේ උපවාන මහරහතන් වහන්සේ එක ආත්ම භාවයක ධාතුන් වහන්සේලා තැම්පත් ධාතු චෛත්‍යයක් ආරක්ෂා කරනවා. එක දිව්‍ය ආත්ම භාවයක් ලබලා ධාතු චෛත්‍ය රකින්නවා. ඒ ධාතු චෛත්‍ය රැකලා පිංවත්නි ඒ ඇති කරපු දේ ඇති කරගත්තු කුසලයේ කොයිතරම් උත්කෘෂ්ඨ විපාකයක්ද කියලා කියනවා නම් පිංගතුරි උන්වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා අරහත් ඵලෙ ලැබනවා. උන්වහන්සේට ආරෝහ පරිණාහ දේහයක් තියෙනවා. ආරෝහ පරිණාම දේහයක් උන්වහන්සේට තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙවියෙකුට උනා සාමාන්‍ය රහතන් වහන්සේ නම පහු කරලා ගිහිල්ලා ඉදිරියෙන් තියෙන දයක් බලන්න පුළුවන්. දෙවියෙකුට බෑ රහතන් වහන්සේ නමකගේ ශරීරේ විනිවිද දකින්න. හැබැයි ඉදිරියට ගිහිල්ලා බලන්න පුළුවන් පහු කරගෙන. නමුත් පිංගතුනි මේ උපවාන මහරහතන් වහන්සේගේ තේජවන්ත භාවය, තේජස්වන්ත භාවය කොයිතරම් උත්කෘෂ්ඨද කියලා කියනවනම් උපවාන මහරහතන් වහන්සේගේ සිරුර පහු කරගෙන කෙනෙකුට යන්න බෑ, දෙවියෙකුටවත් යන්න බෑ. ඒ තරම් තේජවන්ත භාවයක් උන්වහන්සේට තිබුණා. කොහොමද ඒ තේජස ලැබුණේ? අර භාග්‍යවතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයක් ආරක්ෂා කරලා. එමනම් හිතන්න ධාතු චෛත්‍යයක් රැකීම ওই තරම් මානිසංශ ලැබෙනවනම් එක සුළු මොහොතක් හරි සම්බුද්ධ ශාසනය බබලවන්න යම් කිසි කෙනෙක් දායක වෙනවනම් ඒ කෙනාට පිංඔතුනි සංසාරේට
කොයි තරම් මහ උපකාරයක් ලැබෙන කුසලයක් ලැබෙයිද එනිසා බුදුරජාණන් වහන්සේ කැමතර පැහැදිලි කරන්නේ තමනුත් මේ ශාසනින් දියුණුවක් ලබනවා ඒ විතරක් නෙවෙයි මේ අන් අයවත් ශාසනේ දියුණුවක් වෙනුවෙන් කටයුතු කරනවා අන් අයවත් මේ ධර්මයේ තුලින් දියුණුවක් ඇති කරනවා ඒ නිසා පින්වතුනි ඒක විශේෂ කාරණාවක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආන්න ඒ අය පිළිබඳව විශේෂී මහානවා විමසනවා ඔවුන්ගේ තොරතුරු දැනගන්නවා ඔවුන් පිළිබඳ සුවදුක් විමසනවා ඔවුන්ට යම්කිසි කරදරයක් වුණොත් භාග්‍යතුන් වහන්සේ වඩිනවා මොකද උන්වහන්සේ අනුග්‍රහයක් දක්වන්නම සුදුසු පිරිසක් නිසා ඒ පිරිස ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ අර භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි කිඹුල්වත් නුවර කවුද කියලා අහනවා තමනු දසකතා ලාභී මේ අන් අයවත් දසකතාවේ සමාදන් කරවන භික්ෂුන් වහන්සේ කවුද කියලා අහනවා ඒ වෙලාවේ පින්වතුනි එතන විශේෂයෙන්ම පැහැදිලි කරලා තියෙනවා හරියට මොනරු පිරිසක් එකට එකතු වෙලා මේඝ ගර්ජනාවක් කරනෝ වගේ මොනරු පිරිසක් එකට එකතු වෙලා හරියට හඬක් නැගුවොත් ඒ හඬ එකම හඬක් වගේ එකම ශබ්දයක් වගේ සියලු භික්ෂුන් වහන්සේලා පින්වුතුනිකට එකතු වෙලා කියනවා ස්වාමීනි පුන්නෝ නාම බන්තේ ආයස්මා මන්තානි පුත්තෝ පුන්නෝ මන්තානි පුත්තෝ ස්වාමීනි පුන්නනම් තෙරුන් වහන්සේ නමක් මන්තානි පුත්ත පුන්නනම් තෙරුන් වහන්සේ නමක් තමයි අපේ ගමේ කිඹුල්ලුවත් නුවර තමනු දසකතා ලාභී මේ අන් අයවත් දසකතාවෙහි සමාදන් කරවන භික්ෂුන් වහන්සේ නමක් හැටි තින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ කියනවා ඒ භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේලාට ප්‍රතිපිලිතුරු දෙනවා අන්න එතරින්දලා පින්ඔතුනි බුදුරජාණන් වහන්සේ මේ දස කතා පිළිබඳ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මොනවද මේ දස කතා කියන කාරණාව ඒක පින්ඔතුනි ඊටාම වැදගත් මේක දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් උනත් පින්ඔතුනි අපි ගොඩාක් වෙලාවට හුරු වෙලා ඉන තියක් තමයි මේ අන් අයව අනිත් අයව හොඳ පැත්තකට යොමු කරවන්න හොඳ මගකට ගන්න අපි අනිත් අයව පුළුවන් තරම් නිවැරදි කරන්න උත්සාහ කරනවා හැබැයි අපි ගොඩාක් වෙලාවට පින්ඔතුනි නිවැරදි වෙන්න වෑයම් කරනවා හරි අඩුයි නමුත් පින්ඔතුනි මේ බණක් අහනකොට ඒ ධර්මදේශනාව අහගෙන ඉන්නකොට හරියට තමන් පිළිබඳව ඒ ධර්මයේ තුලින් දකින්න අනිත් අය පිළිබඳව දකින්න නෙවෙයි තව කෙනෙක් පිළිබඳව හොයන්න නෙවෙයි තමන් පිළිබඳව දකින්න මගේ ළඟ මේ ගුණයන්ගෙන් කොච්චර දේවල් තියෙනවද මගේ ළඟ නැති ගුණයන් මොනවද අන්නේ දේවල් විමසන්න මේ ධර්මය අපට උපකාර කරනවා එනිසා පින්ඔතුනි මේ හැම කාරණාවක්ම අන්න ඒ තරමටම බැඳිලා තියෙන වටින කරුණ දැන් මේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් මේ කාරණාව දේශනා කරා ගිහි පිරිස වශයෙන් ඔබටත් මේ කාරණාව ඉතාම වැදගත් අපි මේ කාරණාවල් එකින් එක සම්බන්ධ කරගෙන සාකච්ඡා කරමු කොහොමද ඔබගේ ජීවිතයට මේ කාරණාව උපකාරයක් කරගන්න කියලා. ඔන පළවෙනි කාරණාව තමයි අත්තාච අපිච්චෝ අපිච්ච කතංච. තමන් අල්පේච්චයි ඒ වගේම තමයි අන් අයවත් අල්පේච්ච භාවයට පිහිටුවනවා. අල්පේච්ච භාවයේ පිළිබඳ කරුණු කියලා දෙනවා. මොනවද මේ අල්පේච්ච භාවය කියලා කියන්නේ? දැන් අපි ගොඩාක් කාලවට අල්පේච්චයි කියලා කියන්නේ ඉරුණු කඩමාල්ලක් වගේ රෙද්දක් ඇඳගෙන කැඩිච්ච බිඳිච්ච පිඟානක කෝපයේ කනුබව කරගෙන කැඩිච්ච වළඳක උයා පිහාගෙන කටුමැටි ගියක් පොල්කොළ වලින් සෙවිලි කරපු වහලක් සහිත গিදරක බూరు ඇඳක පොල්කොළ පැදුරක බිම නිදාගන්න යම්කිසි කෙනෙක් දැක්කොතින් අපට හිතෙනවා මේ මිනිස්සු හරි අල්පේච්චයි කියලා. පිටුතරි භෞතික සම්පත් වලින් අල්පේච්ච භාවයේ මනිනවා නම් ඒකට හොඳම මිනුම් දණ්ඩ තමයි හිමනම්. ඉගෙන අල්පේච්ච භාවයේ මේ මිනිස්සු අතරින් අල්පේච්ච භාවයේ ඉහළටම ගියපු පිරිස වෙන්න ඕන නිගණ්ඨ පිරිස. කොච්චර අල්පේච්චයද කියලා කියනවා නම් පිංඔතුනි වස්ත්‍ර පවා අයින් කරලා ඉන්නේ. එහෙමනම් අල්පේච්ච භාවය කියන එක
භෞතික දේවල් වලින් නම් මනින්නේ භෞතික දේවල් වලින් විතර නම් මනින්නේ එහෙමනම් පිංගතුනි නිගණ්ඨ පිරිස තමයි අල්පේච්ඡ භාවී අතිශයම උසස්ම පිරිස වෙන්න ඕන එහෙම බුදුදහමේ භෞතික දේවල් වලින් විතරක් අල්පේච්ඡ භාවයේ මනින්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ මේ අල්පේච්ඡ භාවය ඉතාම වැදගත් කරුණු හතරක් ඔස්සේ විග්‍රහ කරලා තියෙනවා පළවෙනි එක තමයි අත්‍රිච්ඡතා මොකද මේ අත්‍රිච්ඡතා කියලා කියන්නේ අත්‍රිච්ඡතා කියලා කියන්නේ අන් අයගේ දේවල් වලට ආස කරලා ඒව තමන්ට ලබා ගැනීමේ ආසාවක් තියෙනවා අන් අයගේ දේවල් දැකලා අන් අයගේ දේවල් පිළිබඳව හිතලා අන් අයගේ දේවල් පිළිබඳව බලලා ඒව තමන්ට ලබා ගැනීමේ ආසාවක් තියෙනවා අන්න ඒකට කියනවා අත්‍රිච්ඡතා කියලා දැන් බලන්න පොඩි කාලේ ඉඳලාම කුඩා දරුවන්ට පුරුදු වෙලා තියෙන මිනිමේ ක්‍රමය තව කෙනෙක් පරිහරණය කරන දියක් දැක්කොත් තමන්ටත් ඒ දේ ලබා ගන්න ඕන කියන තණ්හාව තමන්ගේ ළඟ තියෙනවා ඒක හඳුන්වනවා අත්‍රිච්ඡතා කියලා ඒක කෙලෙසියා ඊළඟට දෙවෙනි එක තමයි පාපිච්ඡතා පාපිච්ඡතා කියලා කියන්නේ තමන්ගේ ළඟ නැති යම්කිසි ගුණයක් තමන්ට තියෙනවා කියලා අනිත් අයව දැනගන්න සලස්වනවා උදාහරණයක් කියනවා නම් අපි හිතමු ඔන්න තමන් දන් දෙන්නේ නැහැ. හැබැයි තමන් පුළුවන් තරම් අඟවනවා තමන් දානපතියෙක් කියලා. තමන් සද්ධා සම්පන්න නැහැ. හැබැයි තමන් පුළුවන් තරම් අඟවන උත්සාහ කරනවා තමන් සද්ධාවන්තෙක් කියලා. තමන් සීලවන්ත නැහැ. තමන් ත්‍යාගවන්ත නැහැ. හැබැයි තමන් සීලවන්තෙක් කියලා අනිත් අය දැනගන්න තමන් සලස්වනවා. ඒක විවිධාකාර විදිහට පාවිච්චි කර කර තමයි කරන්නේ. හැබැයි කොහොම කළත් ඒ තුල තියෙන්නේ නුගුණ ධර්මය. පාපිච්චතා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි මහිච්චතා. මහිච්චතා කියලා කියන්නේ ඔන්න මේ කෙනා ශ්‍රද්ධාවන්තයි. හොඳ ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි ඍජුව හෝ වක්‍රාකාරී වංචනිකව හෝ තමන් සද්ධාවන්තී කියලා මේ අන් අයට සලස්වන්න උත්සාහ කරනවා අන් අයට පෙන්වන්න උත්සාහ කරනවා අපි මේ පිළිබඳව ඉදිරියට සාකච්ඡා කරමු මේ ශාසනයේ පින්වතුනි සැබෑ ගුණවන්ත පුද්ගලයා මොන වගේ ගුණවලින් යුක්තද කියලා ඒ කල්පීච්ඡතාව යටතේ විග්‍රහ කළ දෙනවා දැන් මෙතන මේ කතා කරන්නේ ඔන්න දැන් තමන් සද්ධා සම්පන්න සද්ධා සම්පන්නයි හැබැයි අන් අයවත් අන් අයට තමන් දැනගන්න උත්සාහ කරනවා තමන් සද්ධාවන්තයෙක් කියලා. තමන් ඇත්තටම සීලවන්තයි. හැබැයි අන් අයට දනවන්න උත්සාහ කරනවා තමන් සීලවන්තයි කියලා. තමන් දන් දෙන ත්‍යාගවන්ත කෙනෙක්. හැබැයි අන් අයට උත්සාහ කරනවා තමන් ත්‍යාගවන්තෙක් බව ඔප්පු කරවන්න. මෙන්න මේ විදිහට පින්වතුනි කටයුතු කිරීම මහිච්ඡතා කියන කෙලෙස් ධර්මයට අයිති වෙනවා බලන්න පින්වතුනි අපි මේ දහම තුල කරුණු කාරණා හරියට දැනගන්න අපිට කොයිතරම් පිරිසුදු වෙන්න පුළුවන්ද මේ අත්‍රිච්ඡතා කියන ස්වභාවය පාපිච්ඡතා කියන ස්වභාවය මහිච්ඡතා කියන ස්වභාවය පින්වතුනි ඔබ අපි හැම දිනාගෙම ළඟ තියෙන්න පුළුවන් එතකොට අපි පිළිබඳ විමසලා බලන්න ඕන මගේ ළඟ අත්‍රිච්ඡතාවේ තියෙනවද අන්නයිට අයිති දේවල් තමන්ටත් ලබා ගන්න පුළුවන් කියන දේ තමන්ගේ ළඟ තියෙනවද හැබැයි දැන් මෙතන මේ කතා කරන්නේ අපි හිතමු ඔන්න දැන් අර සාරම්භ කියලා විශේෂ ක්ලේශයක් තියෙනවා සාරම්භ කියන විශේෂ ක්ලේශේ කතා කරනවා කුසල සාරම්භ අකුසල සාරම්භ කියලා දෙකක් සාරම්භ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කරනවා නම් තමනුත් ඒ දේ කරන්න ඕනේ කියන ඇතිවෙනේ ක්ලේශයට කියන සාරම්භ කියලා. හැබැයි ඒක දැන් අපි හිතමු උදාහරණයක් ඇටියට කෙනෙක් අලුත් වස්ත්‍රයක් අඳිනවා තමනුත් ඒ වගේම වස්ත්‍රයක් අඳින්න උනන්දු වෙනවා. කෙනෙක් ලොකු ගයක් හදනවා ඒ ගේට වඩා ලොකු ගයක් හදන්න තමන් උනන්දු වෙනවා. අන්න ඒක හඳුන්වනවා අකුසල සාරම්භ කියලා. හැබැයි මේ සාරම්භ කියන ක්ලේශයක් උනාට මේකේ කුසල පැත්තක් තියෙනවා. කුසල පැත්ත තමයි අපි හිතමු ඔන්න
කෙනෙක් සිල් ගන්නවා ඒ සිල් ගන්න කෙනා දිහා බලලා තමනුත් ඇති කර ගන්නවා මමත් එයා වගේ සිල් ගන්නවා තමනුත් ඇති කර ගන්නවා මමත් ඒ කෙනා වගේ දන් දෙනවා දානයක් දෙනෙක් දිහා බලලා ඒ දානෙට වඩා උසස් දානයක් දෙනවා අර අසදෘශ්‍ය මහා දානි දුන්නේ අන්න ඒ වගේ ඒ කියන්නේ රජතුමා දානයක් දෙනවා ඒක දකින ගම්බැසියෝ ඊට වඩා ලොකු දානයක් දෙනවා ඒක දකින් රජතුමා ඊටත් වඩා ලොකු දානයක් දෙනවා එතකොට එතන තියෙන කුසල සාරම්භය එතන තියෙන්නේ කුසල සාරම්භය දැන් එතකොට පින්වතුනි ඒ කුසල සාරම්භය දියුණු කර ගැනීම වටිනවා ගවීසී කියලා සූත්‍රයක් තියෙනවා ඒ ගවීසී සූත්‍රයේදී එක ආයතනික ප්‍රධානියෙක් ඉන්නවා දැන් මියා කල්පනා කරනවා මේ කණ්ඩායමත් එක්ක ඉන්නකොට මියා විශේෂ නැහැ මියා මොකද කරන්නේ මේ අයගෙන් විශේෂ වෙන්නේ කියලා පන්සිල් සමාදන් වෙනවා ඊළඟට අර කණ්ඩායම හිටපු අනිත් පිරිසත් මොකද කළේ තමන්ගේ නායකයාගේ මට්ටමට සමාන වෙන පන්සිල් සමාදන් වුණා දැන් මියා කල්පනා කරගෙන ටික දවසක් යනකොට කල්පනා කරනවා මම මේ අයගෙන් විශේෂ නැහැ ඒ නිසා මං අටසිල් ගන්නවා ඒ උපෝසත සීලය ගන්නකොට අර පිරිසත් මොකද කළේ උපෝසත සීලෙ සමාදන් වුණා ආයෙ ටික දවසක් කොහොම ඉන්නකොට මියා කල්පනා කරනවා දැන් මම මියාගේ අතරින් විශේෂ නැහැ කියලා මියාගේ පැවිදි වෙනවා අර පිරිසත් ඇවිල්ලා පැවිදි වුණා ටික දවසක් යනකොට කල්පනා කරන මියා අතරින් මම විශේෂ නැහැ කියලා එයා වීරිය වඩල මාර්ගඵල ලබනවා ඉතින් අර පිරිසත් වීරිය වඩල මාර්ගඵල ලබනවා අන්න ඒකට කියන්නේ කුසල සාරම්භය කියලා කියනර තව කෙනෙක් අනුගමනය කිරීම තුලින් පින්ඔතුනි තව කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. එතකොට ඒ හානි නොවීම හානිදායක නොවීම පින්ඔතුනි කුසල සාරම්භය හැටියට හඳුන්වනවා. අකුසල සාරම්භය කියලා කියන්නේ අර තෘෂ්ණාදීක බව පංචකාමයන් පිළිබඳව අන්න ඒවා කෙරෙහි නැඹුරු වෙලා කටයුතු කිරීම තමයි අකුසල සාරම්භය හැටියට හඳුන්වන්නේ. දැන් මෙතන මේ කියන්නේ මේ අත්‍රිච්ඡතා කියන්නේ ඒක නෙවෙයි. අත්‍රිච්ඡතා කියලා කියන්නේ පින්ඔතුනි මෙතන දැන් යම් කිසි කෙනෙකුට අයිති දෙයක් තමා සන්තක කරගන්න පුළුවන් කැමැත්තක් තියෙනවා. ඒක දැන් අර පොඩි කාලේ ඉඳලම පොඩි ළමයිට ඉඳලම තියෙන දෙයක් නේ. ඉතින් ඒක පින්ඔතුනි ලොකු විනාශයක් ඒ පුද්ගලයාට ඇති කරනවා. ඊළඟට පාපිච්ඡතා. තමන්ගේ ළඟ ගුණධර්ම නේ. හැබැයි ලෝකයාට අඟවන්න උත්සාහ කරනවා තමන් ලොකු ගුණවතෙක් කියලා. ඊළඟට මහිච්ඡතා කියන්නේ තමන්ගේ ළඟ ගුණධර්ම තියෙනවා. හැබැයි ලෝකයාට ඔප්පු කරන්න උත්සාහ කරනවා තමන් ගුණවතෙක් කියලා. මේ කාරණා පිළිබඳ ඔය අල්පේච්ඡතාව යටතේ කරුණකදී පැහැදිලි කරනවා. අපි එතන දෙපින් උතුනේ කාරණාව තව ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරමු. ඉතින් මෙතන මේ කියන්නේ තමන්ගේ ළඟ ගුණ තියෙනවා අනිත් අය මේක දැනගනිත්වා කියන සිතුවිල්ලක් තිබුණොත් ඒක පින් උතුනේ මහිච්ඡතා කියන ගණයට අයිති වෙනවා. ඊළඟට හතරවෙනි එක තමයි අපිච්චතා මෙන්න මේක තමයි මෙන්න මේ දස කතාවල කතා කරන්නේ අල්පේච්ච භාවයේ කියලා කියන්නේ ඇත්තටම පින් උතුණි මේ තියෙන ගුණය සංගවනවා කියන අර්ථයයි ඕක හඳුන්වනවා කරුණු හතරකදී ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ඡතාවය පච්චය අපිච්චතා ඊළඟට දූතාංග පිළිබඳ අල්පේච්ඡතාවය දූතාංග අපිච්චෝ ඊළඟට පරියාප්ති ධර්මී පිළිබඳ අල්පේච්ඡතාවය පරියත්‍ය අපිච්චෝ ඊළඟට අධිගම පිළිබඳ අල්පේච්ඡතාවය අධිගම අපිච්චෝ කියලා මෙනි මේ අල්පේච්ඡ භාවයේ පිඟුතුනි කරුණු හතරක් ඔස්සේ විග්‍රහ කරනවා මෙනි මේකට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී සැබෑ අල්පේච්ඡ භාවය හඳුන්වන්නේ සැබෑවටම අල්පේච්ඡ භාවය හඳුන්වන්නේ මෙනි මේ කරුණු හතරට නැතනම් මේ රළු සිවුරක් ඇඳගෙන ඉරිච්ච කඩමාල්ලක් වගේ රෙද්දක් ඇඳගෙන කටුමැටි ගහපු গিද්දරක කැඩිච්ච වළඳක කොල්කොල පැදුරක නිදාගන්න කෙනා අල්පේච්චයි කියලා නෙවෙයි කියන්නේ. එතන ඉහිම කෙනේ ජීවත් වෙනවා නම් ඇත්තටම පිඟුතුනි සංසාරී දන් දීමේ අඩුපාඩුවක් ඇටිට මේ ශාසනය හඳුන්වන්නේ. මේ සංසාරේ ඒ කෙනාව හඳුන්වන්නේ ඒ වගේ දුරවල කෙනෙක් බවට පත් වෙලා ඉපදීම පිඟුතුනි හඳුන්වන්නේ මේ සසරේ තන් දීම අතරින් දුරවල කෙනෙක් හැටියට. ඒක පිඟුතුනි මේ නිගහවට කරුණක් නෙමෙයි. ඔය தත්ත්වය අපිටත් ඇති වෙන්න පුළුවන් අපිත් දන් දෙන්නේ නැත්තම්. ඒ කාරණාව අපිටත් ඒ විදිහටම ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙනි මේ කාරණාව ඊටාම වැදගත් පිඟුතුනි භෞතික දේවල් වලින් නෙවෙයි අල්පේච්ච භාවයෙන් මන්නේ. මෙනි මේ කරුණු හතරේ. ඔන්න පළවෙනි එක තමයි ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ච වෙන්නට ඕන.
භික්ෂුවක් කොහොමද ඒක වෙන්නේ? ඔන්න සමහර දායකයෝ ඉන්නවා ඒ දායකයන්ට ගොඩාක් තියෙනවා. හැබැයි දෙන්නේ පොඩ්ඩයි. නමුත් පිංගතුනි අර දෙන පොඩ්ඩ බාරගෙන නිහඬ වෙන්නට ඕන. දෙන්නේ පොඩ්ඩයි ඒ දෙන පොඩ්ඩ බාරගෙන තමන් නිහඬ වෙන්නට ඕන. නමුත් ගොඩාක් දෙනෙකුගේ ළඟ තියෙන ලොකු දුර්වලතාවයක් තියෙනවා. යම් කිසි කෙනෙකුගේ ළඟ ගොඩාක් ධනෙ තියෙනවා නම් ඒ ගොඩාක් ධනෙ තියෙන ධනවතා පොඩ්ඩක් දුන්නම ඒ මිනිස්සයට ගරහනවා. බලන්න මච්චරිය සිටුවරිය වගේ කියලා චෝදනා කරනවා. හරියට දෙන්නවත් දන්නේ නැහැ. ලෝභකමින් දුන්නේ කියලා චෝදනා කරනවා. හැබැයි පින්වතුනි මේ ඒ කිනාගේ ළඟ අඩුපාඩුවක් තියෙන්න පුළුවන් ඇත්තටම ගොඩාක් තියාගෙන පොඩ්ඩක් දෙනවා කියන එක. නමුත් පින්වතුනි ඒක නෙවෙයි සැබෑ යථාර්ථය. සැබෑ යථාර්ථය ඒක නෙවෙයි. සැබෑ යථාර්ථය මොකද්ද? ඒ පුද්ගලයාට අත්හරින්න පුළුවන් සීමාව තමයි ඒක. අත්හරින්න පුළුවන් උපරිම ප්‍රමාණය තමයි ඒක. එතකොට ඒ පුද්ගලයා ඒ ප්‍රමාණය අත්හැරලා පින්වතුනි දන් දුන්නා. අපි ඒ අත්හැරපු ප්‍රමාණයටත් ඒ මිනිස්සයාට නුගුණ කියලා බණිනවා නම් ඒ මිනිස්සයාට වඩා පින්වතුනි අපි ළඟ ගුණධර්ම අඩුයි. අපි පොඩ්ඩක් දුන්නත් ඒ පිළිබඳ වර්ණනා කරන්නට ඕන. ඒක තමයි මේ ශාසනයේ සැබෑ ගුණවන්ත ශ්‍රාවකයාගේ ළඟ තිබෙන ගුණය. දැන් ඒක උදාහරණයක් කියනවා නම් අර අපේ රේවත මහරහතන් වහන්සේ නාගසේන කුමාරයා උපදීන බ්‍රාහ්මණ කුලයක මිලින්ද ප්‍රශ්නේ නාගසේන මහරහතන් වහන්සේ තේ කුමාරයා කාලේ උපදීන බ්‍රාහ්මණ කුලයක එහිම ඉපදුනාම රේවත හාමුදුරන්ට තමයි පැවරෙන්නේ මේ නාගසේන කුමාරයාව පැවිදි කරවන්න. මේ රේවත කුමාරයා ඉපදිලා ඉන දැන් බ්‍රාහ්මණ කුලයක බ්‍රාහ්මණියෝ ශ්‍රමණයන් වහන්සේලාට ඒ තරම් ප්‍රියමනාප නැ කැමති නැ. රේවත හාමුදුර පිංගතුනි මේ බමුණගේ ගෙදරට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් පිණ්ඩපාතේ වැඩියා. නමුත් එක දවසක්වත් කිසිම දෙයක් ලැබුණේ නැහැ. නමුත් එක දවසක් මේ බ්‍රාහ්මණයා දකිනවා හාමුදුරු වෙනදට වඩා ප්‍රියමනාපව වඩිනවා. මොනවහරි ලැබිලාද දන්නේ නැහැ කියලා මගදී එන ගමන් දැකලා අහනවා ස්වාමිනී මොනවහරි ලැබුණද? ඔව් කියනවා. බමුණට දැන් හොඳටම කීන්ති ගියා. මොකද බමුණ කියලා තියෙන්නේ gedara කාටවත් කිසිම දෙයක් මේ ශ්‍රමණයාට දෙන්න එපා කියලා. බමුණ කීන්ති ගිලා අහනවා දාසියගෙන් නුඹ මොනව හරි දුන්නද? අනේ නෑ ස්වාමීනි කියනවා. මං කිසිම දෙයක් දුන්නේ නෑ කියනවා. බමුණට ඒ වෙලාවේ හිතුණා හොඳයි මම හෙට ආවෙන් පස්සේදී ওই ශ්‍රමණයාට මුසාවාදින් චෝදනා කරන්නම් කිව්වා. මොකද මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ බොරු කියනවා කියලා ප්‍රසිද්ධ නැහැ. සත්‍යවාදීන් හැටියට තමයි ප්‍රසිද්ධ. මං එහෙනම් හෙට ආවම මුසාවාද කිව්වා කියලා චෝදනා කරන්නම් කියනවා. ඊළඟ දවසේ රේවත හාමුදුරු ආවම අහනවා මේ නුඹ ඊයේ මට බොරුවක් කිව්ව නේද කියලා අහනවා. ඉතින් රේවත හාමුදුරු අහනවා මොකද්ද බමුණ? මුකුත් නොලැබ ලැබුණ කියලා කිව්වයි කියලා අහනවා. ඒ විලාවේ රේවත හාමුදුරු කියනවා බමුණ මම මේ ගෙදරට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් පිණ්ඩපාතේ වැඩියා. මට වචන මාත්‍රයක තරම් දෙයක් මේ ගෙදරින් ලැබුණේ. හැබැයි ඊයේ දාසියගෙන් මට වචනයක් ලැබුණා. මොකද්ද වචනිය? ස්වාමීනි ඔබ වහන්සේ ආයි මේ ගෙදරට පිණ්ඩපාතේ වඩින්න එපෝ. ඔබ වහන්සේ කොච්චර වැඩියත් මෙහි මොනවත් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් බමුණට කියනවා රේවත හාමුදුරු බමුණ මෙච්චර කාලයක් ඇවිල්ලා වචනයක්වත් මට ලැබුණේ නැහැ. හැබැයි ඊයේ මට වචනයක් ලැබුණා කිව්වා මේ ගෙදරින්. ඒකට මට සතුටු හිතුණා කිව්වා. බලන්න පින්වතුනි මේ වෙලාවේ අර බමුණගේ හිත මෘදු වුණා. රළු බව නැති වුණා. වචනයක් දීලා මේ භික්ෂුව මේ තරම් වර්ණනා කරනවා නම් දානයක් දුන්නොත් කොයි තරම් වර්ණනා කරයිද කියලා බමුණ ඊළඟ දවසේ ආරාධනා කරනවා ඒ භික්ෂුවට ගෙදරට දානට රේවත හාමුදුරට දාන්න ආරාධනා කරා. බලන්න පිංගුතුනි මේ ශාසනී මේ හික්මුණු පුද්ගලයන්ගේ ළඟ තියෙන උසස් ගුණ ධර්මිය. ඒක උසස් ස්වභාවය. මොකද දැන් ධර්මිය උනත් හැම වෙලාවකම කියලා තියෙනවා
දුස්සීල භික්ෂුවකට උපකාර කරන අමාරුයි. මොකද දුස්සීල භික්ෂුව දින කාලෙදි ප්‍රශංසා කරනවා නොදෙන කාලෙදි ප්‍රශංසා කරන්නේ නැහැ. දුස්සීල භික්ෂුවට සංග්‍රහ කරන්න ගියාම අතිශයින් අමාරුයි කියලා ධර්මයේ කියලා තියෙනවා. හැබැයි සීලවන්ත භික්ෂුවට සංග්‍රහ කරාම ඉතාම පහසුයි. මොකද සීලවන්ත භික්ෂුවට දින කාලෙටත් ප්‍රශංසා කරනවා නොදින කාලෙටත් ප්‍රශංසා කරනවා. දින කාලෙට ප්‍රශංසා කරද්දී සීලවන්ත භික්ෂුව හිතනවලු නොදින කාලෙදී මෙන්න මෙහෙම කොහොමද මම මේ දායකයන්ට දින කාලෙට විතරද ගරු කරන්නේ මේ දායකයෝ මට දින කාලෙට විතරද මම අනුග්‍රහ කරන්නේ එයි මම නොදින කාලෙට අනුග්‍රහ කරන්නේ නැද්ද ඉස්සර මේ දායකයෝ මට දුන්නා සමහර වෙලාවට දැන් නොදෙනවැත්ටි මේ දායකයන්ට නැති නිසා වෙන්නේ නැති. දැන් බලන්න මේ සීලවන්ත භික්ෂුව හිතන විදිය දැන් මේ දායකයෝ මට නැති නිසා වෙන්නේ නැති සංග්‍රහ නොකරන්නේ. එහෙමනම් මම නොදෙන දින කාලෙට විතරද උදව් කරන්න ඕන නොදෙන කාලෙට උදව් කරන්න නැද්ද කියලා ඒ භික්ෂුව අර දායකයන්ට ප්‍රශංසා කරනවලු. ඔවුන්ව මග හරින්න හැලු. ඔවුන් එක කතා බහ කරන්නාම කතා බහ නොකර ඉන්න හැලු. හැබැයි දුස්සීල භික්ෂුවගේ ස්වභාවය තමයි දින කාලෙදී උපරිමාකාරයකට ප්‍රශංසා කරනවා වඩාත් පැහැදීමෙන් කතා බහ කරනවා හැබැයි නොදින කාලෙදී ඊතරම් පැහැදීමෙන් කතා බහ කරන්නේ නැහැලු. ඉතින් මෙනි මේ කාරණාව ඊටාම වැදගත් වින්නතුනි. දැන් මෙතන කියන්නේ ඒකයි දැන් මේ අල්පීච්ඡ භාවයේදී ඉන්න මේ භික්ෂුව යම් කිසි දායකයෙක්ගේ ළඟට ගියාම ඒ දායකයට තියෙනව ගොඩක් හැබැයි දෙන්නේ පොඩ්ඩයි. ඒ දෙන පොඩ්ඩ බාරගෙන නිහඬ වෙලා අනුමෝදනාව කරන්නට ඕන. ගරහන්න හොඳ නෑ. ඊළඟට තව අනිත් කාරණාව තමයි සමහර දායකයෝ ඉන්නවා ඒ දායකයන්ට තියෙන පොඩ්ඩයි. හැබැයි තියෙන ඔක්කොම වගේ දෙනවා. ඒ දායකයන්ට ඔක්කොම වගේ දෙනවා. තියෙන පොඩ්ඩයි. ඒ තියෙන සියල්ලම වගේ දෙනවා. බුදුහාමුදුරු දේශනා කරනවා එවැනි අයගෙන් බාර ගන්නකොට ඒ අයට ඉතුරු කරලා බාර ගන්න කියලා කියනවා. ඒ අයට ඉතුරු කරලා බාර ගන්න කියනවා. දැන් අර දැන් එක දවසක් ඔය පින්ඩපාතික තිස්ස කියලා හාමුදුරු නමක් පින්ඩපාතේ වඩිනවා. දාරු බණ්ඩක කියලා එක්තරා උපාසකෙක් නගර රසාවක් කරලා තමන්ගේ ගමට යනවා. යන ගම මේ තෙරුන් වහන්සේ දැකලා මග ඉන්න මිනිස්සුකගෙන් බත් පැකට් එකක් අරගෙන මේ තෙරුන් වහන්සේට පූජා කරනවා. ඒ තෙරුන් වහන්සේ දන්නවා මේ මිනිස්සයා මගින් බත් එකක් ගත්තේ එහෙනම් මේ මිනිස්සට ආහාර නැතිව ඇති. ඒ වෙලාවේ අර තෙරුන් වහන්සේ අඩක් අරගෙන ඉතුරු ප්‍රමාණයට අත වහන ඇති කියලා. ඒ වෙලාවට දැන් බුදුහාමුදුරුව අවසර දීලා තියෙනවා දැන් ඒ දායකයා බැරි වෙලාවක්වත් කිව්වොත් ස්වාමීනි මට මෙලොවින් සංග්‍රහ කරන්න එපා මට පරලොවින් සංග්‍රහ කරන්න කියලා. ඒ නිසාම මේ දානේ බාර ගන්න කිව්වොත්ින් බාර ගන්න වෙනවා. මොකද ඒ දායකයා ගොඩාක් ලොකු අත්හැරීමක් කරලානේ දෙන්නේ. හැබැයි හාමුදුරුවන්ගේ යුතුයකම තමයි අර දායකයට කොටසක් ඉතුරු කරන එක. ඒකයි කියන්නේ දැන් සමහර දායකයෝ ඉන්න පොඩ්ඩයි තියෙන පොඩ්ඩ කොහොම දෙනවා. එතකොට භික්ෂුවගේ යුතුයකම තමයි ඒ දායකයාට යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරලා කොටසක් බාර ගන්න එක. ඒ දායකයාට යම්කිසි ප්‍රමාණයක් ඉතුරු කරලා කොටසක් බාර ගන්න එක තමයි ඒ භික්ෂුවගේ වගකීම වෙන්න ඕන. දැන් සමහර දායකයෝ තමන්ට ඉතුරු කරගන්නෙත් නැතුව දෙනවා නම් ඒ ගෙවල් වලට භික්ෂුන් වහන්සේලා තීරණය කළ පින්ඩපාතේ වඩින්නෙත් නැහැලු. ඒ ගෙවල් හඳුන්වනවා සීක සම්මත කුල කියලා. ඒ ගෙවල් හඳුන්වනවා සීක සම්මත කුල කියලා. ඉතින් මෙනි මේ වගේ පින්වතුනි දැන් සමහර දායකයුන්ගේ ළඟ පොඩ්ඩයි තියෙන ඔක්කොම වගේ දෙනවා. එතකොට ඒ වෙලාවට භික්ෂුන් වහන්සේ ඒ දායකයන්ට ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි බාර ගන්නට ඕන. එන සමහර දායකයෝ ඉන්නවා පින්වතුනි ගොඩාක් තියෙනවා උතුර ගොඩාක්ම දෙනවා. ඒ වෙලාවට ඒ දායකයෝන්ගෙන් බාර ගන්නකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් බාර ගන්න කියලා කියනවා. දින ඔක්කොම බාර ගන්න නැතුව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් බාර ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දැන් මෙන්න මේක තමයි මේ ප්‍රත්‍යපිලිබඳ වල්පීච්ච වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එතකොට මේ ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ඡ භාවය ඇති කරගෙන ප්‍රත්‍යපිලිබඳ අල්පේච්ඡ භාවයක් ඇති කරගත්තම පිඟුතුනි තමන්ටත් ඒකෙන් යහපතක් තියෙනවා. ඒ වගේම තමයි අන් අයටත් ඒකෙන් ලොකු යහපතක් තියෙනවා. එමනම් මෙනි මේ කාරණාව
ඉතාම වැදගත් පින්වතුනි මොකද දැන් අර ගොඩාක් වෙලාට අපි හිතන්නේ මේ ප්‍රත්‍ය බාර ගන්නකොට කොහොමද මේක බාර ගන්න ඕන කියලා. ඉතින් මේ භාග්‍යතුන් හන්සේ මෙතන විස්තර කරලා තියෙන්නේ ආන්න ඒ ක්‍රමයට. එමනම් මේ කාරණාවේ තවත් විශේෂ කාරණාවල් තුනක් සාකච්ඡා කරන්න තියෙනවා. දූතාංග පිළිබඳ අල්පේච්ච වෙන්නේ කොහොමද? ඊළඟට පරියප්ති ධර්මී පිළිබඳ අල්පේච්ච වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි අධිගම පිළිබඳ අල්පේච්ච භාවයක් ඇති කරගන්නේ කොහොමද කියන කාරණාවල් ටිකක් ඉතාම වැදගත්. ඉතින් අපි අදට කාලේ නිමාවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ දේශනාව තුළදී ඒ කාරණාවල් ටිකක් සාකච්ඡා කරමු. මොකද ඒ කාරණාවල් දැන ගැනීම විස්තරාත්මකව තාම වැදගත් නිසා. එමනම් අද දවසේදී අපි රතවිනීත සූත්‍ර දේශනාව මූලික කරගෙන පවත්වපු දෙවෙනි ධර්මානුශාසනාව මෙතකින් නිමාවටපත් කරනවා. එමනම් අපි ලබන සතියේ සාකච්ඡා කරමු මේ අල්පේච්ඡ කතා තුල කතා කරන ඊළඟ අල්පේච්ඡ භාවයන් මොනවද කියන කාරණාව. ඉතින් අපි අද දස කතාවල අල්පේච්ඡ භාවයේ පිළිබඳවයි මේ සාකච්ඡා කරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් තුල කෙනෙකු තුල දියුණු කරගන්න ඕන විශේෂ ගුණාංගයක්. මේ ශාසනය තුල යම්කිසි කෙනෙකුට දියුණුවක් ලබන්න පුළුවන් නම් ඒ දියුණුව ලබන කෙනා තුල තිබිය යුතු විශේෂ ගුණාංගයක් පිළිබඳවයි මේ කාරණාව තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එමනම් අද දවසේ අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා. විශේෂයෙන්ම අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කොළඹ 8 ලෙස්ලි රණගල මාවත ජාතික නිවාස නොම්බර T25 නිවසේ පදිංචි ප්‍රියංකා ජයතිලක බහර්යාව විදාන්නගේ ශකිලා ප්‍රියන්වදා දියණිය පොබුදු පෙරේරා බෑනනුවන් කියන මෙනි මේ පින්වත් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. තේ පින්වතුන්ගේ අරමුණ වන්නේ අවුරුදු 60ක් ආයු වින්දනය කරලා 2021 ජනවාරි මාස 15 වන දින තමන් අතරින් මිය පරලෝ ගියපු බොරැල්ලේ ලෙස්ලි රණගල මාවතේ ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියාමකවරයෙකු ලෙස සේවය කළ විශ්‍රාමික විදානගේ ගුණවංශ මහතාට පින් අනුමෝදන් කරලයි පුණ්‍යානුමෝදනාත්මකව ධර්මදේශනාව සඳහා දායක වෙලා කටයුතු කරනු ලබන්නේ. ඉතින් අපි එතුමාට මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. අවුරුදු 60ක් ආයු වින්දනය කරලා එතුමා මිය පරලෝ යන්නට යෙදුනේ. ඊට මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙන් රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මියෝ එතුමාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. එතුමාගේ සාංසාරික ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි අපි සාදෝ කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේ මේ ඇතුළු කොට මිය පරලෝ ගිය සියලු මියගේ ඥාතීන්ටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවගේම සුජීවත්ව සිටින ජේ.එච්. ජයතිලක මහත්මියට එවගේම ජස්මින් ළමා හේවා මහත්මිය ඇතුළු පින්වතුන්ටත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඉතින් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එවගේම තවදුරටත් මේ මිය පරලෝ ගියපු කිහිප දිනකට පින් අනුමෝදන් කරනවා. ගාමිණී ජයතිලක මහතා විදානගේ පියසෙන මහතා කේ දයාවති මහත්මිය චන්ද්‍රිකා දමයන්ති මිනෙවිය වත්තේගේ බේබි හාමි මාතාව මර්තා හාමි මාතාව ඉස් ළමා හේවා මහතා ඇතුළු මෙනි මේ පවුලේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. තිය හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සාංසාරික ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම net fm කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ වෙලාවේ ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා උවදුරින් පීඩාවටපත් වෙ සිටින ලක්වැසි ලොවැසි හැම දිනාටමත් ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. තිය හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. වගේම විශේෂයෙන්ම මේ වන විට අතිවිශාල ලාංකික පිරිසක් මේ වෙනකොට කොරෝනා වසංගතය නිසා පීඩාවටපත් වෙලා සිටිනවා, රෝගී තත්ත්වයටපත් වෙලා සිටිනවා. අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ලෞතුරා භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ ආනුභවයෙන්, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ පාරමිතාවන් වල ආනුභවයෙන් ඒ හැම දිනාටම ඉක්මන්ම නිරෝගී සුවය සැලසේවා.
මේ ඕදුරෙන් කිසිම කෙනෙකුට චිත්ත පීඩාවක් කායික පීඩාවක් ඇති නොවේවා හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා ඉතින් මේ කොරෝනා වසංගති මිය පරලෝගියප හැම දිනාටම අපි පොදුවේ පින් අනුමෝදන් කරමු බොහෝ දිනෙක මේ වෙනකොට මිය පරලෝගීල තිබෙනවා තීමිය පරලෝගියප හැම දිනාටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා ඉතින් 7000කට අධික පිරිසක් මේ වෙනකොට මිය පරලෝගෙස් තිබෙන බව අපිට දැනගන්න ලැබුණා ඉතින් හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා සංසාරේ කිසිම ආත්ම භාවයක එවන් තත්ත්වයකට මරණ තත්ත්වයකට හසු නොවේවා හැම දිනාටම දිගාසිර සම්පත් ලැබේවා ලෝකේ මේ වසංගති මිය පරලෝගියපු හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සාංසාරික ජීවිත සුවපත් වේවා කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම රෝගී තත්ත්වයට පත් වෙලා සිටින ලක්වැසිලෝවැස හැම දිනාටම ඉක්මන්ම නිරෝගී සුවය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා ඒ වගේම රැස් කරගත්තු සීල කුසලානි සංස ධර්මයන්ගේ බලෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ දරුණු වසංගති තාමත් මික්මනේ ලෝකෙම තුරන් වේවා හැම දිනාටම සුපුරුදු පරිදි වෙනදා වගේම පහසුවෙන් කාලය ගත කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම රැස් කරගත්තු සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් මෙවන් උතුම් ධර්මයන් වලින් අපව පෝෂණය කරන මාගේ ගුරු දේවයාණන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මා මේ ලෝකට බිහි කරපු මියගිය මාගේ මෑණියන්ටත් ඒ වගේම මියගිය මාගේ පියාණන්ටත් අපවත්ති වදාළ පැවිදි කරපු මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා වගේම සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනකට මට මඟ විවර කරලා දුන්නෝ කල්යාණ මිත්‍ර සත්පුරුෂ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාටමත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන්ම සිව්පස දාණයෙන් අපෝපස්ථාන කරපු සිව්පස දාණයෙන් අපෝපස්ථාන කරන සියලුම දායක කාරකාදී හැම දිනාටම මේ සීල කුසල් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියාපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ සාසනං ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ඨහා චුම්මට්ඨහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං